පාලමක් අවශ්‍ය වන්නේ ගමන් මාර්ගයේ ගමනාන්තයට පෙර මොකක් හෝ බාධකයක් තියෙනවා නම් ඒ මග හරවා ගන්නයි. විශේෂයෙන්ම දිය පහරක් ගමන් මග හරහා වැටී තිබෙනවා නම් එයින් එතර වීමට ඉතා ඈත අතීතයේ පටන්ම පාලම් තැනීමට මිනිසා හුරු වුණා. විවිධාකාර වූ මේ පාලම් අතර මුළු මුනිම්ම දැවේ නිම කළ ලෝකයේ පළමු පාලම ලෙස සැලකෙන බෝගොඩලී පාලම එහෙමත් නැත්නම් බෝගොඩ වුඩන් බ්‍රිජ් ගැන තොරතුරු විඳක් ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. බෝගොඩ පාලම තියෙන්නේ කොහෙද? බෝගොඩ පාලම පිහිටලා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලියර කියන ප්‍රදේශයේ. බෝගොඩ පාලම අයත් වන්නේ බෝගොඩ විහාරයටයි. මේ විහාරයත් බොහෝ පැරණි ඓතිහාසික වටිනාකමක් ඇති විහාරයක්. බදුල්ල නගරයේ සිට ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ මේ පාලම පිහිටා තිබෙන තැනට ළඟා වෙන්න පුළුවන්. මින් එක පාරක් තමයි හාලියල වැලිමඩ මාර්ගය. මේ පාරේ කිලෝමීටර් 11ක් විතර ගියාම ජගුල්ල හන්දියට එන්න පුළුවන්. එතනින් වමට හැරිලා තව කිලෝමීටර් 2ක් විතර ගියාම බෝගොඩ විහාරයට ළඟා වෙන්නට පුළුවන්. අනෙක් පාර තමයි මීගහ කිවුල හරහා වැටී ඇති අලුගොල්ල මාර්ගය. මේ පාරේ ඇවිත් කන්දෙගෙදර තැපැල් කාර්යාලයට පෙර හමුවන හන්දියෙන් වමට තිබෙන කන්දෙගෙදර පාසල් පාරේ ගමන් කරන්න අවශ්‍යයි. මේ පාරේ මුළු දුර කිලෝමීටර් 23ක් වෙනවා. ගල්ලන්ද කියන ඔය හරහා තමයි බෝගොඩ පාලම ඉදි කරලා තියෙන්නේ. බෝගොඩට යන මාර්ගයත් බොහොම ලස්සන එකක්. තැන් කීපයක්ම පාරට ඉතා කිට්ටුවෙන් අලංකාර දිය පාරවල් කීපයක්ම දකින්න පුළුවන්. බෝගොඩ පාලම නරඹන්න යන බොහෝ දෙනා මේ දිය පාරක් අසල මොහොතක් හෝ නතර වෙලා යෑම බොහෝ විට අනිවාර්යයි. බෝගොඩ පාලම අයත් වන්නේ නුවර යුගයට කියලයි විද්වතුන් සඳහන් කරන්නේ. ඒ කියන්නේ මේ පාලම හදලා තියෙන්නේ 16 වන සියවසේදී. එනම් මීට වසර 400කට විතර කලින්. ඒකට හේතුව හැටියට ඔවුන් දක්වලා තියෙන්නේ මහනුවර යුගයේ ගොඩනැගිලිවල ලක්ෂණ මේ පාලමේ දකින්න ලැබෙන නිසා. පෞරාණික බෝගොඩ විහාරයට අයත් බුදුමැදුරත් එක්කම දකුණු පසින් ගුහාවක් පිහිටලා තියෙනවා. මේ ගුහාව ඌවේ ප්‍රාදේශීය පාලකයෙකු වෙලා හිටපු බ්‍රහ්මදත්ත කියන නරපතියා විසින් වලගම්බා රජතුමාට පිළිගන්වපු එකක්. වලගම්බා රජතුමා ඉන්දිය ආක්‍රමණිකයන්ගෙන් මිදිලා අවුරුදු 3කට ආසන්න කාලයක් මේ ගල් ගුහාවේ සැඟවී ඉඳලා තියෙනවා. ගල් ගුහාවත් එක්කම උමගක් දකින්නට පුළුවන්. මේ උමග දිගේ දෝව රජමහා විහාරයටත් නාරංගල කන්දටත් රුවන් වැල්ලටත් යන්න පුළුවන් බවයි ජන ප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඒත් මේ උමග අදනන් සම්පූර්ණයෙන්ම දකින්න ලැබෙන්නේ නැහැ. බෝගොඩ පාලම ඉදිකිරීම එක්ක විවිධ ජනකතා බැඳී තිබෙනවා. එක ජනකතාවක් මෙහෙමයි. මේ පාලම ඉදි කරලා තියෙන්නේ එක්තරා පියෙක් හා පුතෙක්. පුතාට පාලමේ අවසන් වැඩ කොටසක් පවරලා එතනටම වෙලා ඉන්න කියලා තාත්තා වෙන වැඩකට ගිහින් තියෙනවා. හැබැයි පාලමේ චාරිත්‍රවලට අනුව කළ යුතු අවසන් වැඩ කොටසකුත් තිබිලා තියෙනවා. ඉතින් ඒ වැඩ ටික පුතාට කරන්න එපා කියලයි තාත්තා පිට වෙලා ගිහින් තියෙන්නේ. මොකද පුතාට ඒ චාරිත්‍ර ගැන වැඩි දැනීමක් නැති නිසා. ඒත් පුතාට පාලමේ වැඩනිම කරන්නට තිබුණු හදිසිය නිසා අර තාත්තා එපා කියලා ගිය වැඩ කොටසත් තනියම නිම කරලා ඉදිරියට ගිහින් තියෙනවා පියාව මුණ ගැහෙන්න. ඒත් චාරිත්‍රවලට අනුව පාලම නිම කරන්න නොහැකි වීම නිසා පුතාට ශාපයක් වැදිලා අකාලේ මිය ගිහින් තිබෙනවා. පාලම නිර්මාණය කරන්න ගස් වර්ග පහක ලී යොදාගෙන තියෙනවා. ඒ තමයි කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මීල් කියන ගස් වර්ග. අඩි 30ක් විතර උස කුඹුක් කඳක් උඩ තමයි පාලම ඉදි වෙලා තියෙන්නේ. ගල්ලන් දොය හරහා දමන ලද විශාල ලී කඳන් තුනක් භාවිතා කරලා තමයි මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පාලමකට වහලයක් හදන්න නැහැ. ඒත් බෝගොඩ පාලමට අලංකාර වහලයක් තියෙනවා. මේ වහලේ හදලා තියෙන්නේ අවුවට වැස්සට සෙවන දෙන්න විතරක් නෙමෙයි. පාලමට අමුතු ගාම්භීර පෙනුමකුත් වහලේ නිසා ලැබිලා තියෙනවා. පාලමේ වහලේ උළු වලින් හදලා තිබීමත් වැදගත් ලක්ෂණයක් විදියට දක්වන්න පුළුවන්. මේ වහලේ ඇති තවත් විශේෂත්වයක් තමයි
අඩි 8ක පමණ උසින් යුතු ලීයෙන් හදලා තියෙන එක. වහලේ පියස්සේ දක්නට ඇති පෙති මහනුවර යුගයට නෑකම් කියන කැටයම් වලින් අලංකාර කරලා තියෙනවා. ඒ වගේම මේ පාලම හදන්න එකම ඇණයක්වත් භාවිතා කරලා නැහැ. සියලුම කොටස් ශක්තිමත් දැව මූට්ටු වලින් තමයි සකස් කරලා තියෙන්නේ. පාලම ගැන කතා කරනකොට ඒක ඉතාමත් විශේෂ කරුණක් හැටියට දක්වන්න පුළුවන්. විශාල දැව කඳන් දෙකක් මත ඇති පාලම දෙපස අලංකාර අත්වාරුවක් යොදලා තියෙන්නේ ගමන් කරන්නන්ගේ ආරක්ෂාව සඳහායි. බෝගොඩ පාලම හදලා තියෙන විදිය බැලුවාම දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා පුදුම වෙනවා. එකම ඇණයක්වත් භාවිතා කරන්නේ නැතුව ඉතා සූක්ෂම විදිහට ශක්තිමත්ව හා කල්පවතින විදිහට පාලමේ සෑම කොටසක්ම සම්බන්ධ කරලා තියෙන්නේ අපූර්ව තාක්ෂණික ක්‍රමයකට. ඒ කියන්නේ අතීතයේ අපේ රටේ වඩු කර්මාන්තයේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඉතා දියුණු තත්වයක තිබිලා තියෙනවා. අද අපි මහා පරිමාණ සංවර්ධන කටයුතු ගැන කතා කළත් අපේ පැරණි තාක්ෂණික ක්‍රමවේදයන් හා දැනුම භාවිතා නොකරන එක කනගාටුවට කරුණක්. ඒත් අපි ලෝකේ අන් ජාතීන්ට නොදෙවෙනි උසස් දැනුමකින් හා හැකියාවකින් පොහොසත් ජාතියක් බව බෝගඩ පාල්ම වගේ පෞරාණික වස්තුන් වලින් මනාව පැහැදිලි වෙනවා. මුතුන් මිත්තන් විසින් නිම කරන ලද මෙවැනි මිලකල නොහැකි නිර්මාණ අනාගත දරුවන් උදෙසා රැකදීම වගකිය යුත්තන්ගේ පමණක් නොව සැමගේම වගකීමක් වෙනවා.